හෙලෝ මරමිස් අද මේ වීඩියෝ එක බලන්න යන්නේ වන්දා. වන්දා කියන්නේ මොකක්ද? කියන්නේ ගොඩක් කට්ටිය ඔකත් දැකලා ඇති තනකොළ පෙත්තා වගේ. කියන්නේ නමුත් තනකොළ පෙත්තා නෙමෙයි. ඉතාලි සුවිශේෂී කියන්නේ අර ආත්‍රපෝඩා මාසේ නැත්නම් ක්‍රිමින්ගේ ඉන්න සුවිශේෂී එකෙක් වන්දා. ඒක ගැන තමයි විශේෂයෙන් කියන්න හිතුවේ. තනකොළ පෙත්තා වගේ නමුත් තනකොළ පෙත්තා නෙමෙයි වන්දා කියන්නේ. ඒක හැම වෙලෙම වැඳගෙන ඉන්නා වගේ කකුල් ඉදිරිපාද දෙක වැඳගෙන ඉන්නා වගේ තියෙන හින්දා එනේ වගේ තියෙන හින්දා තමයි ඌට වන්දා කියලා කියන්නේ. වන්දාගෙන සුවිශේෂී ලක්ෂණ ඉදිරිපත් කරද්දී ඌගේ හිස ත්‍රිකෝණාකාරයි. ත්‍රිකෝණාකාරයි ඒකේ හිසේ ලොකු ඇස් දෙකක් තියෙනවා. මෙන්න මේ වන්දා වටේට පොඩ්ඩක් පේනවනම් බලන්න මේ වන්දා මේ වන්දගේ රූපයක් Google search කරලා බලන්න, Wikipedia එකේ බලන්න, ෆොටෝ එක තියෙනවා. ඒ වන්ද ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඔහුගේ මුඛ මේ මුහුණ ත්‍රිකෝණාකාරයි, ලොකු ඇස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයෝ කියන්නේ මේක පිටසක් වලින් එනකොට මෙහෙ මෙහෙට පිටසක් වලින් ආපු ජීවිය කියලා තමයි කියන්නේ. ඒකේ මූණ දැනට පිටසක් වල ජීවීන් ගැන මූණක් ඉදිරිපත් කළ තියෙන විද්‍යාඥයෝ කියලා තියෙන විදිහට ඒ මූණවරමයි මේ වන්දට තියෙන්නේ. වන්දගේ සුවිශේෂී ලක්ෂණ මොනවාද කියලා බලමු. ඌගේ දේහයේ හිස උරස උදරය කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ සෑම කුමි සතෙක් මාත්‍රපෝඩ ආවාසේ ඉන්න කුමි සතෙක්ම හිස උරස උදරය කියලා කැරෙන ඌට කකුල් හයක් තියෙනවා. ස්පර්ශක දෙකක් තියෙනවා ඉස්සරහ පැත්තේ. ඊළඟට කකු ඉස්සරහ පැත්තේ තියෙන තියුණු අත් දෙක වගේ තියෙන ඒ කකුල් දෙකේ ඒකේ පාද දෙකෙන් තමයි ඌ ගොදුරු ග්‍රහණය කරලා විලෝපිකෙන් වශයෙන් කනවා. සාමාන්‍ය කටුස්සෝ තනකොළ පෙත්තු කනවා වගේම තමයි ඌගේ විශේෂත්වය ගැන කතා කරනකොට මේක මේ ගැහණු පිරිමි එකතු වීමේදී ලිංග සංසතරයේදී එකතු වෙලා එකතු වෙමින් පවතින මොහොතේදී මොකද්ද කරන්නේ? මේ ගැහණු මේ වන්දා ගැහණු සතා පිරිමි සතාගේ හිස කාලා කනවා. يعني ඒ එකතු වීමේදී ඒ ගැහණු සතා මොකද්ද කරන්නේ? පිරිමි සතාගේ හිස කනවා පෝෂණය තකා. ඊට පස්සේ ටිකක් දිග කාලයකට පස්සේ පිරිමි සතාගේ අනිත් කුණු කොටසත් කනවා. ඒ විදිහටම මේ ගැහණු සතා පිටර දාලා ඉවර වුණ ගමන් ගැහණු සතත් මැරෙනවා. ඒ වගේ සුවිශේෂී ලක්ෂණ දරන්නේ මේක සාමාන්‍යයෙන් මේ සූරතලෙක් විදිහටත් ගෙදර හදන්න පුළුවන්. අවුරුද්දක විතර කාලයක් පමණ සූරතලෙක් වශයෙන් ගෙදර තියාගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊළඟට සූරතලෙක් වශයෙන් හදනවා නම් මේ ඌට වතුර ද්‍රවමය ආහාර සවයන්න ඕනේ. සාමාන්‍ය ආහාර ඌට සවයන්න පුළුවන් කුරුමිස තුන පොඩි පොඩි මැස්සන්න නම් බන. මේ ඌ ඌට වතුර දෙන්න ඕන පොඩි ස්පේකින්ස් කියලා දෙයක් ගැහුව ගමන් ඌට ඌගේ ජල අවශ්‍යතාව ප්‍රමාණවත් වෙනවා. ඊළඟට ඌ පියාඹන්න පුළුවන්. ඌ රාත්‍රී කාලේ තනිව තමයි වාසය කරන්නේ. තනි වෙන්නේ රාත්‍රී කාලේදී ඌගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ක්‍රියාව වැඩි වෙනවා. මේ ආලෝකයට ආකර්ෂණය වෙන සුළුයි. පල්ලි බෝධකෙන් මේ කෘමිනාශක ඉසීම් වගේ වුන් මැරෙනවා. එහෙම එකක් තියෙනවා. ගොවි ඒවට පොඩි කියන්නේ එවුන් අපිව දෂ්ට කිරීමේ හපා කෑමේ ලොකු විසක් ඇති වෙන්නේ. උන් එච්චර විස සහිත සතෙක් නෙමෙයි. එහෙම ආසාදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සරල තනකොළ පෙත්තෙක් අපිව කනකොට පොඩි පොඩි මේ දේවල් වෙන විදිහට තමයි තියෙන්නේ. ලොකු හානියක් වන්දගේ නැහැ. ඊළඟට මේ පිටසක් වල ජීවි විශේෂඥ කියන විදිහට පිටසක් වලින් ආපු සති කියලා කියන්න පුළුවන්. ඒ වගේ ඊළඟට උමතු හැසිරීම රට විවිධ මේ උමතු කියන්නේ අමුතු විදිහක හැසිරීම රට පෙන්නනවා. ඌගේ දිහා අනිවාර්ය බලාගෙන ඉන්නකොට හිත ඒකාග්‍ර වෙනවා. මේ විවිධ සංස්කෘතීන් වල නිශ්චලතාවයේ නිශ්ශබ්දතාවයේ සංකේතයේ වශයෙන් මේ වන්දා හඳුන්වනවා. ඌගේ මූණ දිහා ඌගේ චර්යාවන් දිහා දිගටම බලාගෙන ඉන්නකොට හිත ඒකාග්‍ර කරගන්න පුළුවන්. ගැඹුරට යන්න තවදුරටත් ගැඹුරට යන්න කියලා ඒ මනස ඒකාග්‍ර කරගැනීමේ හැකියාවක් මේ වන්දා දිහා බලාගෙන හිටියපුවම වෙනවා කියන එක තමයි විද්‍යාඥයෝ කියන්නේ. මූ මේ බිත්තර දාපු ගමන් අම්මා මැරෙනවා කිව්වා. මේ බිත්තර සංසර්ගයෙන් පසු මාස 3 7 අතර බිත්තර දානවා. කකුල් හයක් තියෙනවා, පියාපත් තියෙනවා, ස්පර්ශක දෙකක් තියෙනවා. මේ ගැහණු වන්දා පිරිමි සඳාට සාපේක්ෂව ගොඩක් දුර්ලභ බවක් දැන් ප්‍රේන් මෙන්ටිස් කියන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රේන් මෙන්ටිස්. මේ ගැහණු එකව පිරිමි කාට වඩා ගොඩක්ම මේ ශක්තිමත් ස්වරූපයක් දරනවා. ඒ හින්දානේ ඉතින් ඒ ඒක සංසර්ගික සිදුවන වෙලාවෙදී පිරිමි සතාගේ හිස සම්පූර්ණයෙන් ගැහණු සතා කාලා ගන්න. ඒ හින්දා ඊට පස්සේ බිත්තර දැමුවට පස්සේ මේ ගැහණු සතා මැරෙනවා කියන එක සුවිශේෂී ලක්ෂණයක් කියලා මේ අපි මේ අපේ පරිසරයේ වෙසෙන ජීවියෙක් ඒ කට්ටිය දකින්නකොට ගිහිල්ලා ඒ ජීවිය දැකලත් ඇති. සමහරවිට තනකොළ පෙත්තෙක් කියලා ඉවත් කරා. මේක තනකොළ පෙත්තෙක් කියලා හිතන්නේ නැති. එහෙම තනකොළ පෙත්තෙක් එහෙම ආපු ගමන් පොඩ බලන්න ඒ වන්දේ දිගල වන්ද ගැන මේ තොරතුරු දන්න හින්දා ඔය කට්ටියට ඒ ගැනත් පොඩක් මේ පොඩක් ඒ අවධානය යොමු කරලා ඒක ගැන මේ හිතා ගන්න පුළුවන්. මේක තමයි වන්දා ගැන කියන්න බල සුවිශේෂී ලක්ෂණේ. හේතුව ඒ එක පිරිමි සතේට එක පාරක් විතරයි එකතු වෙන්න පුළුවන් ගැහණු සතෙක් එක කියන එකයි මේ වන්දාගේ සුවිශේෂී දේ කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඒක සමහර විට පරිණාමයේ අර එකම ජීවි එකම සතෙකින් ඥාන මිශ්‍ර වීමක් සිදු නොවි විවිධ
ජීවින්ගේ මේ වන්දුන්ගෙන් වෙනස් වෙනස් විදිහට ජාන එකතු වී වඩා ශක්තිමත් කියන්නේ පරපුර බිහි කිරීමට තමයි සමහර විට ඒක පරිණාමයෙන් දායක වෙලා තින්නේ කියලා කියන්න පුළුවන් ඒ වන්දගේ ජීවන චක්‍රය. අන්න ඔය විදිහට තමයි වන්දගේ ජීවන චක්‍රය සුරතිලක් විශේෂ විදිහට ඕකාටි හදනවා නම් හදන්න පුළුවන් සාමාන්‍ය විදිහට. ඒක විසකුරු නෑ, හානිදායකත් නෑ. ඒක දිහා බලනකොට සිත සැහැල්ලු වෙනවා, නිහඬ වෙනවා, සම්පූර්ණ වෙනවා කියලාත් කියනවා. ඔන්න ඕක තමයි අපි වන්දගෙන කියන්නේ. ඊළඟ වීඩියෝ එකේ කුම්බියා ගැන පොඩ්ඩක් අපි නොදන්න දේවල් ගැන කතා කරන්නත් මම එහෙනම් thanks.